පුංචිතිරේ මහා කලා මංගල්‍ය සුමති සම්මාන උළෙල 2024 සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීම අද කොළඹදී සිදු කෙරුණා. මෙම වසරේදී 28 වෙනි සහ 29 වෙනි සම්මාන උළෙල දෙකම එළඹෙන පෙබරවාරි 20 වෙනිදා පැවැත්වෙනු ඇත. ඒ අනුව එෙහිදී 2022 සහ 2023 වසරවලදී රූපවාහිනී මාධ්‍යන් විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් නැගීමට ලක් කරනවා. මෙහිදී හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය අතරට ටීවී දෙරණ ඔස්සේ විකාශය කරනු චමින්ද අරඹේගෙදර අධ්‍යක්ෂණය කළ සිත් ලනදේ අත්හලදා නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ රෝස සුදුයි ආදරියේ ටෙලිනාට්‍යයේ ගඟුලල්ගේ චරිතයට පණ පෙවූ රන්තික විජයනායක වසරේ නැගියන ටෙලිනාට්‍ය නළුවා ලෙස නිර්දේශ වුණා. ටීවී දෙරණ ඔස්සේ විකාශය කරනු මහේෂ් ජොනි ඉදිරිපත් කළ ස්ටේට් ඔෆ් ද නේෂන් හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන සඳහාත් ඔහුගේ ජෙන් එක්ස් වයි ඉසෙඩ් හොඳම රූපවාහිනිය සංග්‍රාමයේ වැඩසටහන සඳහාත් නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම ටීවී දෙරණ ඔස්සේ විකාශය කරනු ෂර්මිලා ධර්මරාස අධ්‍යක්ෂණය කළ ස්පර්ශ නිර්දේශ වී ඇත්තේ හොඳම රූපවාහිනිය සංගීත වැඩසටහන සඳහායි. මෙතර හොඳම රූපවාහිනිය වාර්තා වැඩසටහන සඳහා ටීවී දෙරණ ඔස්සේ විකාශය කරනු රංජීවනී බද්දේවිතාන අධ්‍යක්ෂණය කළ බුද්ධපුත්‍ර වන්දනාමෙන්ම සුනෙත් වෙඩිවර්ධන අධ්‍යක්ෂණය කළ කුරුඳු පාලමෙන් මෙක්සිකෝවට යන නිර්මාණ දෙකම නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. කේසී සාරංග අධ්‍යක්ෂණය කළ අදදෙරණ 24 නාලිකාව ඔස්සේ විකාශය කරනු කිඩ්ස් අකඩමි හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන සඳහාත් සුමින්ද තාරක ජයසේකර හා කසුන් කැලුම් කුමාර අධ්‍යක්ෂණය කළ රවුන්ඩ් ද ග්‍රවුන්ඩ් හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සඳහාත් නිර්දේශ වී තිබෙනවා. මෙහිදී ජනප්‍රිය නළුවා සහ නිලිය වෙනුවෙන් නිර්දේශ වූ පිරිසට සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. අවුරුදු 29ක් කැරලා බැලුවම ලොකු කාලයක් අහිංසක ආඩම්බරයක් සන්තෝෂයක් තියෙනවා. අපි පටන් ගන්න ඕන නාලිකාවල 4යි තිබුණේ එකට තරංගාරද දින්න. ඒක නිසා අපේ මේ කෘතීන් වල තියෙන අභියෝගය එදාට වඩා අද වැඩි. සම්මානීය රාත්‍රියේ ඔබ සියලු දෙනා තරු ඒ රාත්‍රිය තවත් ශක්තිමත් ඊට වඩා හොඳ මේ රටට පළදායි කටයුතු කිරීම සඳහා ශක්තියක් ධෛර්යයක් ලැබීම අපේ ප්‍රාර්ථනාව අපේ අරමුණ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.